නිදිගත් සුන්දරිය එකමත් එක කාලයක දුර ඈත රටක රජ කෙනෙක් හා රජණක් වාසය කළා. රජින බොහෝ කාලයක පටන් ආස කළේ දරු සුරතල් බලන්නයි. ඒත් ඔවුන්ට ඒ කිරීමට නොහැකි වුණා. හැබැයි එක් දවසක් මහා ආශ්චර්යයක් සිදු වුණා. රාජධානියේ සියලුම සීනු නාද දුන්නේ කුමාරියකගේ උපත සනිටුහන් කරන්නටයි. ඇය ඉතා ලස්සන හූරූටි ගැහැණු දරුවෙක් වනු ඇය නිසා රජතුමා මහත් සතුටිනුයි හිටියේ. ඔහු ලොකු උත්සවයක් සංවිධානය කළේ ඔහුගේ මිතුරන් පවුලේ සාමාජිකයන් අසල්වැසියන් මෙන්ම සුරංගනා දේව මෑණිවරුන් හත් දෙනාටත් ආරාධනා කරමිනි. දේව මෑණිවරු විශේෂ අමුත්තන් වූ නිසා ඔවුන් එකිනෙකා සඳහා තෑගි එක බැගින් රාජකීය පවුල සූදානම් කළා. දේව මෑණිවරු ඉදිරියේ මේසේ මත පිරිසිදු රත්තරන් වලින් හා දියමන්ති වලින් සාදන ලද ඇදිගෑරුම්පු සහිත රත්තරන් කුපු දක්නට තිබුණා. සුරංගන බිලිඳ වටා රොප්පි ඔවුන්ගෙන තෑගි ලෙස මන්ත්‍ර ආශිර්වාද ලබා දුන්නා. ඔවුන්ගෙන් බාලම කෙනා පැතුවේ කුමරිය ඉතා සුරූපිනී වීමටයි. ඊළඟ කෙනා පැතුවේ කුමරිය ඉතා කරුණාවන්ත වීමටයි. දෙවනියා කුමරිය සෑම දෙයක්ම ඉතා ශෝභනාකාරී කිරීමට පැතුවා. කුමරිය පිහාටුවක්සේ නර්තනයේ යෙදීමට හැකිවන ලෙස හතරවෙනියා ප්‍රාර්ථනා කළා. පස්වෙනියා කිව්වේ ඇයට කුරුල්ලෙකුසේ ගී ගැයීමට හැකිවන ලෙසයි. සයවෙනියා කිව්වේ ඇයට සියලුම සාංගික භාණ්ඩ ඉතා අලංකාරව වාදනය කිරීමට හැකිවේවායි කියා. අමුත්තන් සාදේ විනෝද වෙද්දී මහායියෙන් ඇරුණ දොරක් සමගම එයින් එළියට ආවේ මහලු කළු කබායකින් සැරසුණු කුතු වූ මහලු දේව දූතයෙකි. ඇය ඉතා තරහින් සිටියේ ඇයට උත්සවයට කිසිම ආරාධනාවක් නොලැබුණු නිසයි. කිසිම පැකිලීමකින් තොරව ඇය ඉතා ශබ්ද නගා මෙහෙම කතා කළා. ඇයට වයස අවුරුදු 15 වෙනකොට ඇය මුල් කටින යන්ත්‍රයක අනීමිය යයි. වෙන කිසිවක් නොකිය ඇය යන්නට ගියා. අමුත්තන් ඉතා බියට පත් වී සිටි අතර රැජින සිටි එක ගසමින් නඩමින් නිහඬවම ඉදිරියට පැමිණි හත්වෙනි දේව මෑණියන්ට ශාපය ඉවත් කිරීමට නොහැකි වුණත් ඇය ඒ මෘදු කළා. දැන් ඔබේ දුව මිය යන එකක් නැහැ. ඒත් ඒ වෙනුවට ඇය අවුරුදු 100කට පමණ නිින්දට පත් වේවි. අවුරුදු පුරාවටම දේව මෑණිවරුන්ගේ ප්‍රාර්ථනා එකින් එක සඵල වුණා. කුමරිය ඉතා ලස්සනට කරුණාවන්ත සහ දක්ෂව හැදී වැඩුණා. ඇයට සැවම ආදරය කළා. රජතුමා සහ රැජින රාජධානී තිබුණු සියලුම නූල් කටින යන්ත්‍ර විනාශ කළා. තවද රාජධානී කිසිම කෙනෙක්ට කුමරියට ඇගේ ශාපය ගැන කියන්නට තහනම් කළේ රජ දෙපළට කුමරිය දුක් වෙනවා බලා සිටීමට නොහැකි නිසා වෙනුයි. කුමාරියගේ 15 උපන්දිනයේදී ඇය ඉක්මනින්ම අවදි වුණේ තවත් වසරකින් තරුණ වෙන නිසා වෙනි. අනෙක් සැවුම තවමත් නැති නිසා ඇය ඔවුන් අවදි වෙන තුරුම මාලිගාවේ ඔබමුබ ඇවිදිමින් සිටියා. කාමර ශාල පසු කරමින් ඇය අන්තිමටම ආවේ අබලන් වූ පර්ණ කුළුණක් වෙතට. ඇය එහි තිබූ පටු දඟර පඩි පෙළ දිගේ ඉහළටම නැග කුඩා දොරක් ඉදිරියට ආවා. දොරේ අතුර කරකෝපු විගසම දොර ඇරුණා. කුඩා කාමරයක මහලු කාන්තාවක් නූල් කටමින් සිටියා. මහලු කාන්තාව
කාන්තාව ඉතාමත් පිහිරි වූ අයෙක් නිසා ඇයට රජතුමන්ගේ නූල් කඩින යන්ත්‍රයේ විනාශ කිරීම සම්බන්ධ වූ නියෝගේ ඇසී තිබුණේ නැහැ. සුබ උදෑසනක් කාන්තාම්මේ. ඔබ මොනවද කරන්නේ? මම නූල් කඩිනවා. මහලු කාන්තාව එහෙම කිව්වා. තරම් විනෝදින් වටේ කරකින මේ දී මොකද අතම්මේ කුමරිය එසේ අසමින් නූල් කටින යන්ත්‍රයේ කරකවීමට උත්සාහ කළා එසේ කරද්දී නූල් කටින යන්ත්‍රය ඇගේ අතේ ඇනුණා ඒ වෙලාවෙම ඇය ආසන්නයේ තිබූ ඇඳට වැටි තද නින්දකට වැටුණා රජතුමා රැජින සහ සේවකයන් උදේම ඔවුන්ගේ දිනපතා කරන වැඩපටන් ගත් අතරතුරුම ඔවුනොත් නින්දට වැටුණා. අශ්වයන් ස්ථාලයේද බල්ලන් මිදුලේද පරවියන් වහලේද මැස්සන් බිත්තියේද නින්දට වැටුණා. උදුනේ තිබූ ගින්දර පවා නිවී ගියා. කුකුලෙකුගේ පිහාටු ගැලවීමට සූදානම් වූ මුළුතැන්ගේ සේවිකාවද නින්දට වැටුණා. මුළුතැන්ගේ ළමයාට බැනවදිමින් සිටි අරකැමියාද නින්දට වැටුණා. සුළඟද නැති වී ගියේ මාලිගාව ඉදිරියේ ඇති ගස්වල කොළ පවා සොලවන්නේ නැති බවයි. මාලිගාව වටා උසට වල් රෝස ගස් වැවෙන්නට පටන් ගත්තා. අවුරුද්දක් අවුරුද්දක් පාසාම එය වැවුනේ මාලිගාව නොපෙනෙන ආකාරයටයි. ඉතා ලස්සන නිදන කුමරිය ගැන කතාව පුරාවෘත්තයක් බවට පත් වුණා. කාලෙන් කාලයට නොඑක් නොඑක් රාජකුමාරයන් පැමිණ සිහිසුන දිනා ගන්න උත්සාහ කළේ කටුකුලේ හරහා යමිනුයි. නමුත් කටුවකුල් එය වැළැක්වේ ජීවමානව සිටින ආකාරයටයි. අවුරුදු කිහිපයකට පසු ඒ රටට පැමිණි එක් කුමාරයෙක් මහලු මිනිසෙකුගේ නිදිගත් කුමරිය ගැන අසා දැනගත්තා. බොහෝ කුමාරවරු කුමරිය ගලවා ගන්නට පැමිණි කටුවකුලේ පැටලී මිය ගිය ආකාරය ගැනත් ඔහුට දැනගන්නට ලැබුණා. මම බය නැහැ. මම ගිහින් මේ නිදිගත් කුමරියව බලන්න ඕනේ. අදිෂ්ඨාන කරගත් තරුණ කුමාරයා එහිම කිව්වා. යහපත් මහලු මිනිසා කුමාරයාට යන්නට නොදී වළක්වා ගන්නට උත්සාහ කළත් කුමාරයා ඒ කිසිවෙකුට කන් දුන්නේ නැහැ. දැන් මේ වෙලාවෙම අවුරුදු 100 අවසන් වුණා. රෝස පිපී තිබූ බඳ වැටියට කුමාරයා සමීප වෙද්දී පඳුරු ඔහුට යන්නට ඉඩදී පැත්තකට වුණේ ඔහුට කිසිදු කරදරයකින් තොරව මාලිගාවට යන්නට මඟ පාදා දීමෙනුයි. මිදුලේ අශ්වයන් සහ බල්ලන් නින්දට වැටී සිටිනු කුමාරයා දුටුවා. වහලේ මත පරවියන් පිහාටු අතර ඔවුන්ගේ මුහුණ සංගවාගෙන නිදාගෙන සිටිය විදිහ කුමාරයා දුටුවා. කුමරු නිවසට යද්දී මැස්සන් බිත්තිවලද සේවකයන් ශාලාවලද නිදා සිටියා. සිංහාසනයේ ආසන්නේ රජතුමාත් රැජිනත් එකිනෙකා ළඟ ඉතාමත් සාමකාමීව නින්දට වැටී තිබුණු ආකාරයේ කුමාරයා දුටුවා. අරකැමියා මුළුතැන්ගේ සේවිකාව මෙන්ම මුළුතැන්ගේ පිරිමි ළමයා මුළුතැන්ගේ මේසේ මත කිස තබාගෙන නින්දට වැටී තිබුණා. ඔහු තවත් ඉදිරියටම ගියා. හැමදේම නොසෙල්වී තිබුණේ ඔහුට ඔහුගේම හුස්ම වැටෙන ශබ්දයත් ඇසෙන ආකාරයටයි. අවසානයේදීම කුමාරයා කුළුණ වෙත පැමිණ කුමාරිකාව නිදා සිටි කාමරය විවෘත කළා. ඇය ලස්සනට එහි වැතිරී සිටි ආකාරයේ දුටු ඔහු ඇයගෙන් ඇස් ඉවතට ගත නොහැකිව බලා සිටියා. ඔහු ඇයට හද්දක් දුන්නා. ඔහු ඇයව ස්පර්ශ කළ වහාම නිදාගත් සුන්දරිය
ඇස් ඇර අවදි වී සිනාසිමින් ඔහුට මෙහෙම කිව්වා. "ඔබ මීතරම් කල් ගත්තේ. මං අවුරුදු ගාණක් තිස්සේ ඔබ වෙනින් බලා සිටියා." රාජධානියේ අනිත් සියලු දෙනාම එක වේලාවෙම අවදි වුණා. ඔවුන් නැවතත් තම තමන්ගේ වැඩපළවල නිරත වුණා. කුමරා සහ කුමරිය අලංකාර විවාහ මංගල්‍යයක් සූදානම් කර මුළු මහත් රාජධානියටම ඒට ආරාධනා කළා. එහි සෑම දෙනාම වෙනුවෙන්ම කෑම බීමත් තිබුණා. නිර්භීත කුමාරයා සුන්දර කුමාරිකාව විවාහ කරගෙන ඔවුන් ඉතා සතුටින් ජීවත් වුණා. ආදර්ශය හොඳ හැම විටම නරක පරාජය කරයි.